ඊළඟට නාලාගිරි යතා රජ්ජුරුවන්ගේ යතා ඇඩ්ගාල හිටපු හස්තිය රාකල පොල පොල හෙන්දුවෙන් එනලා එනලා කුලප්පු කරලා මේ හස්තිය ඇවිත් මේ බුදුහාඳුනන්ට වන්දනා කරවන්න මේ මල් මිටක් දීලා එවුවා නෙමේ හොඬවැලට. එතකොට ඔන්න ඒ කාලේ රජ්ජුරුවන්ගේ බුදුහාඳුනන්ට තිබ්බ අනුග්‍රහය. හැබැයි දේවදත්තට කරත්ත 500කින් ප්‍රණීත භෝජනය යවන දේවදත්ත තමයි රජ්ජුරුවන්ගේ එකම උපදේශකයා, රාජකීය උපදේශකයා. එතකොට අපිට පේනවා මේ වගේ ඒ අසත්පුරුෂකම් ඇති අයටත් සමහර වෙලාවට බැබලිලා ඉන්න කාලය තියෙනවා. බුදුවරුන්ටත් ගරහාගෙන රාජ්‍ය බලයත් අල්ලගෙන බැබලිච්ච කාලය තිබිලා තියෙනවා. බුදුහාඳුර වැඩ හිටිය කාලේ බුදුරජාණන් වහන්සේට වේරංජාය වස් සමාදන් වෙලා, ඔබ දන්නවා ඒ වස් මාස තුනේම දානෙවත් නැති වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේට කොච්චර සුන්දරී පරිබ්‍රාජිකාව මරලා මලකුණ ජේතවනේ හංගලා මොනතරම් කුමණ්ඩණයක් කොච්චර නින්දා පහස බුදුහාඳුරන්ට ආවද. බුදු වෙච්ච ආත්මේ ධර්මීටි බන්දෝලයිව බුදුහාඳුර ළඟට මෙන්න ළමේ කම්බෙන් ඉන්නවා කියලා බුදුහාඳුර නිසා. ඒ තරම් ගැරහිලි නින්දා අපහස ඒ සියල්ල මැද්දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ප්‍රචාරී ලෝකයට අරගෙන ගියේ. හැබැයි දේවදත්ත ගැන ඔබ මෙහෙමත් දකින්නට ඕනේ. දැන් සමහර අය මේ දේවදත්තගේ මේ චරිත ස්වභාවයේ දේවදත්ත මහා පෞකාරී. හැබැයි දේවදත්ත සසරේ පාරමී පුරලා තියෙනවා. සසරේ පින් කරපු කෙනෙක්. ඒ සසරේ පිනත් කරා අර හිතේ තිබ්බ දුෂ්ටකම් කුහකකම් ඒව සසරේම අරගෙන ඒ වගේම සසරේ බොහෝ ආත්මවල දැන් බලන්න දේවදත්ත පැවිදි වෙච්ච ඒක පින. භාවනා කරන්න එපා, ලෞකික ධ්‍යානයක් හරි උපදවන්න. එතනත් පින. තමන් බොහොම දුෂ්කර ජීවිත ගත කරමින් ගුණධර්මය පුරාගෙන බ්‍රහ්මචාරියෝ සිල්වත් ඉන්නකොට ඒක පින. එතකොට පින වගේම කුමන්ත්‍රණ කරනකොට අකුසලෙත් ඇස් වෙන පිනක් තියෙන. ඔය වගේ දේවදත්ත අන්තිම වෙලා බුදුහාමරට අවසානයේ තමන්ගේ මති කීර්තිය කොච්චරද කියන්නේ. තමන්ගේ මතින් හිතුවා මම වැඩේ දෙන්නම් කියලා තමයි බුදුහාමර විනාශ කරන්න ගලක් පෙරන. හැබැයි මහ පොළොවේ පැන නැග්ගා ඒ ගල් පරතේ. පැන නැගලා ඒ ගලේ දැවටිලා ගල නතර වුණා. අර උන්වහන්සේ සසරි පාරමී පුරනකොට වෙස්සන්තර ආත්මී පාරමී පුරනකොට හත් වාරයක් මහ පොළොව කම්පා වුණා. බුදු කෙනෙක්ගේ බුදු ගුණ මිනිස්යන්ටවත් මේ ලෝකේ කාටවත් වටහා ගන්න බෑ, බුදු කෙනෙකුට පමණයි. හැබැයි මේ සිත්පිත් නැති මහ පොළොව පවා බුදු ගුණ ඉදිරියේ නොයෙක් ප්‍රාතිහාර පාපු අවස්ථා තියෙනවා. ඒ නිසා මහ පොළොවෙන් ඉබේම මතු වුණා උඩට ගලක්. අර පෙරලීගෙන එන ගල ඒ ගලේ නතර වෙලා දැවටිලා ගල් පතුරක් පමණක් විසි වෙලා බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලේ වැදිලා ලී කැටියක් පිරුණා. ඒ නිසා පින්වතුනි දැන් බලන්න දේවදත්තගේ අන්තිම කාලේ හිතන්. දැන් ඔහොම ඉඳලා දේවදත්ත ලෙඩ වෙලා අවසානයේ තමන් මැරෙන්න වැටෙනකොට ගොඩාක් දිනෙකට පව්කම් කරලා කරලා ඇඟේ පතේ හයිය තියෙනකොට, ඔබ බලන්න සමාජෙ දිහා, ඇඟේ හයිය තියෙනකොට, කටේ හයිය තියෙනකොට, බලය තියෙනකොට උවන් තරම් පව්කම් කරන මැරුණොත් මැරෙන්නේ එකපාරයි. මට අපාය හොඳයි, මං අපාය යනවා, ඔහොම කියන මිනිස්සු ඕන තරම් ඉන්නේ. හැබැයි මැරෙන්න වැටෙනකොට අන්න එතකොට අනේ බුදු ඩොක්ටර් මාව වීර ගනිල්ලා, අනේ ළමයිනේ, අනේ මට මැරෙන්න බෑ කිහි කොච්චර වඳිනවද ඔය චන්දි. ඒ වගේ දේවදත්තත් අන්තිමට ලෙඩ වෙලා එක්තැන් වෙලා මරණාසන්න වෙනකොට පපුව හිර වෙනකොට අර තමන් ළඟම හිටපු අයිට කිව්වා, අනේ බුදුහාඳුරංග බලන්න ඕනේ, අනේ බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ, අනේ මා උස්සගෙන ඵලයල්ලා කි. ඇඳේ තියාගෙන ඇඳ පිටින්ම උස්සගෙන බුදුහාඳුරු දකින්න එනවා. එනකොට ඊට කලින්ම මේ ආරංචිය බුදුහාඳුරන්ට ඇවිල්ලා පිරිසක් ඇවිල්ලා කියව, ස්වාමිනී භාගතුන් වහන්සේ දේවදත්ත භික්ෂුව ගිලන් වෙලා තථාගතයන් වහන්සේව දකින්න ඕනෑ කියලා අන්න පිටත් වෙලා ඇඳක තියාගෙන උස්සගෙන එනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. මහණෙනි, දේවදත්තට කවදාවත් මේ ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේව ඇස් දෙකින් ආයි දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කි. හැබැයි දැන් එනවා. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා සැවැත් නුවර සීමාව පව් කරා. දැන් සැවැත් නුවර නගරයටත් ආවා. දැන් මිනිස්සුත් ඇවිල්ලා කියනවා, අන්න ළඟට ඇවිල්ලා, අන්න නගරයටත් ඇවිල්ලා, දැන් මේ පේන දුර තව පොඩි දුරයි,
ඔහොම ඔහොම ඇවිල්ලා ජේතවනේ පේන මානිටම ආවා. භික්ෂුන් වහන්සේ ලැබිලක ස්වාමීන් වහන්සේ මහස දේවදත්ත භික්ෂුව උස්සගෙන දේවදත්ත මේ පාර්ශ්වික පිරිස අන්න දැන් ළඟටම ඇවිල්ලා ආරාමේ පේන මානිටම ආවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා නමුත් මහණෙනි දේවදත්තට බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ කිවායි. බුදුරජාණන් වහන්සේ උස්සගෙන ඇවිල්ලා අර මඩගොඩේ දැන් එතන එනකොට දේවදත්ත කල්පනා කරා මුළු ඇගේම දාඩිය දාලා සිවුරක් දාඩියෙන් තෙත් වෙලා අනේ මම මේ බුදු කෙනෙක්න දකින්න යන්නේ මේ මඩ ගාගෙන මෙහෙම නම් යන්න බෑ. ওই වතුර වලක් තියෙන තැන මාව ඔහොම තියාපල්ලා කිය මම පොඩ්ඩක් මූණකට හොදගෙන ඇඟපත වතුරින් තෙමාගෙන සිවුර ඇඳ ගන්නම් කියලා. එහෙම මැඳ තිබ්බා. අමාරුවෙන් ඇඳේ වාඩි වෙලා පොළවට අඩිය තියලා පොළවට බර කරලා නැගිටිනවා සමගම විශාල ගිනි ජාලාවක් පොළවෙන් හටගත්තා. ඒ ගිනි පොළව ඇතුළට ඇදිලා ගියා. ඒ අනකොටත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයක්ම සිහි වුණා. බුදුහාඳුනට නමස්කාර කරගෙන එහෙමම අපායට ඇදිලා ගියා. පින්වතුනි දේවදත්ත අදටත් කල්පයක් අපාය තුල පැහැෙනවා. කල්පයක් ආනන්තරි අකුසලයක් කරපු කෙනෙක් කල්පයක් කියන අපාය. හැබැයි කල්පයක් අපාය පැහිලා මතක තියාගන්න දේවදත්ත සසරේ කල්ප ගණන් කරපු පින නැති වෙන්නේ අපාය ගියා කියලා. ආනන්තරි අකුසලේ බුදුහාමුදුරන්ට ගල් පෙරලපු ඒවා සංඝ බේදක ඌ ඔක්කොම අපාය ගෙවනවා. ඒ ඔක්කොම ගෙවලා අවසන් වෙනකොට මේ කර්ම කියන්නේ විපාක දීලා අවසන් වෙනවා. ඒවා අවසන් වෙනකොට අපායෙන් චුත වෙලා උඩට ඇවිල්ලා පසේ බුදු කෙනෙක් හැටියට ඊළඟට පසේ බුද්ධත්වයට පත් වෙලා සසර ගමන අවසන් කරනවා. හැබැයි පින්වතුනි ඔබ මේක මතක තියාගන්න දේවදත්ත තව කල්පයකට පස්සේ හරි අපායෙන් උඩට ඇවිල්ලා පසේ බුදු වෙනවා කියලා බුදුහාඳුරන්ගේ දේශනාවක සඳහන් වෙනවා. දේවදත්තට උදේ ඉඳන් පළු යනකම් බැන බැනා ඉන්න මේ අනිත් අය දේවදත්තයා මෙහෙමයි දේවදත්තයා බුදුහාඳුරන්ට මෙහෙම කරා කියලා දේවදත්තට බැන බැන ඉන්න අනිත් අයට ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් ඔබට තව කල්ප කීයක් ඉස්සරහට යන්න තියෙයිද? ඔබ තව කී වතාවක් අපායේ වැටෙයිද? ඔබට කවදා ගැලවෙන මාර්ගයක් තියෙයිද? ඒ නිසා මේ සසරී පුළුවන් තරම් පින් කරගන්න. අනුන්ට බැන බැන අනුන්ගේ දොස් හොය හොය අනුන්ව විවේචනය කර කර සමහර වෙලාවට වැරදි කාර්යයන්ට දඬුවම් කරන්න ගිහිල්ලා ඔබ අකුසල් කරගන්න. බොහෝ වෙලාවට බලන්න සමාජ කෙනෙකුට දඬුවමක් දෙනකොට හොඳ වැඩි ඔකට කියලා කොච්චර මිනිස්සු ඒක අනුමෝදන් වෙනවද? ඔබ බොහෝ වෙලාවට ඔබ දන්නේම නැහැ ඔබේ ද්වේෂයත් වෛරයත් එක්ක ඔබත් ඒක අනුමෝදන් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් හිත දියා සිහියෙන් දකින්න මෛත්‍රිය පතුරවන් ගුණ ධර්ම රැකගන්න. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරු කාලෙක. ඒ නිසා ජීවිතේ ලාභ වගේමයි අලාභ ලැබෙන්නේ. සැප සම්පත් වගේමයි දුක ලැබෙන්නේ. ප්‍රශංසා වගේමයි ජීවිතේ නිନ୍ଦා පහස ඕන තරම් ලැබෙන්නේ. ඒ වගේම ලාභ අලාභ යස ආයස නිନ୍ଦා ප්‍රශංසා සැප දුක මේ හැම දෙයක්ම ජීවිතේ ලැබෙන්නේ. මේ සියල්ල ඉදිරියේ අකම්පිත ඔබ හැම දිනාටම අශෝකං විරජංකේවං විරාජමානව නොසැලී ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.